කොහොමද මේ අපේ රටේ මේ ආර්ථික ගමන පිළිබඳව? දැන් කිමින් මේ තත්ත්වයෙන් ගොඩ එීමට පැත් කරනවා. ඊය දැන් අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය මේක කොයිතරම් දුරට ජනතාවාදී බදු ප්‍රතිපත්තියද? ඊට පෙර ග්‍රීසිය ආජන්ටීනා වගේ මේ 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 වගේ ක්‍රම පිළිබඳ විග්‍රහ කරන විට අපි දැන් අවුරුදු 75 වසරක් පව කළ නිදහසත් මේ සුළු දිනකට පෙර සැමරුවා. මේ රට දරුණු ආර්ථික අර්බුදයකට ගිය වසරේ සිට පත්වී තිබෙන නිසා ඒ ගැන එකපාරටම මට ධනාත්මක දෙයක් කිව නොහැකි. මොකද දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය වෙන අවස්ථාවක ඡන්දයක් තිබීමට අවශ්‍යතාවයක් තිබෙන අවස්ථාවක ආර්ථිකයත් යම් කිසි දායකත්වයක් මේ සඳහා ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් 2022 අගභාගයේ සිට මේ නවරජයක් සහ නව මහ බැංකු අධිපති තුමෙක් පත්වීමත් සමගම යම් කිසි කලමනාකරණයක් ආර්ථිකයට ඇති වී තිබෙනවා. ඒ අතරම අන්තර්ජාතික මූල්‍ය අද අරමුදල සමග මේ වකවානුව තුළ ක්‍රියාත්මක කරන සාකච්ඡා මාලාවේ ප්‍රතිඵල හැටියට විවිධ මේ ඒ කියන්නේ වාණිජ මට්ටමින් මූල්‍ය මට්ටමින් සහ මූල්‍ය කලමනා කරන මට්ටමින් යම්කිසි ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ රටේ දැන් ඇතිවෙමින් තිබෙනවා. එම ප්‍රතිසංස්කරණ සමගම මේ රටේ ජනතාවට විවිධ පීඩාකාරී ආර්ථික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන අතර සමාජමය වශයෙන්ත් ඒ ඇති වෙනවා. මේ ආර්ථික අර්බුදය මේ රජයෙන් නැති වූ එකක්වත් මේ ඉතා සුළු කාලෙකින් ඇති වූ දෙයක් නොවේ. මේ දිගු කාලීනව ඇති වෙලා අපිට ණය ගෙවීමේ හැකියාවක් හැටියට මේ තත්ත්වය අපිට කොහොමද බලපාන්නේ සහ මේ තත්ත්වෙන් අපි ගොඩ එන්නේ? මේ වසරේ විතරක් ඩොලර් බිලියන 8.6ක් ගෙවන්න ඕනේ. 66 ඉඳන් උද්ධමනය 125ට ගේන්න පුළුවන් නම් ඊළඟ වසරේ අග කාර්තුවේ හරි මැද වෙනකොට ඒක ඉතාම ලොකු දෙයක්. බජට් එක තුලින් ජනතාවාදී ඒවා සමහරලාට කැපිලා ගිහින් තියෙනවා. අද දෙයක්ද මොකද්ද අපිට මේ තත්ත්වය තුළ අපිට රටක් හැටියට මේ තත්ත්වය අපිට කොහොමද බලපාන්නේ සහ මේ තත්ත්වෙන් අපි ගොඩ එන්නේ? ක්‍රමයක් අපිට තියෙනවද කෙටි කාලීනව දිගු කාලීනව මොකද්ද අපි පොඩි විග්‍රහයක් කරනවා මේ සම්බන්ධව? ඔව් බොහොම ස්තුතියි මටනියකට ආරාධනය කරාට. මේ ඔබ කරපු විග්‍රහය ගැන මම සතුටු වෙනවා. ඉතින් දැන් මෙහෙමයි, ජාත්‍යන්තර තලයේ විශාල මේ භූමිකාවේ විශාල වෙනස් වීම් වගයක් මෑත කාලයේදී පසුගිය අවුරුදු 2-3 කොරෝනා වෛරස් එක සමගම ඇති වෙන්න පටන් ගත්තා. මොකද කොරෝනා වෛරස් එකෙන් බොහෝ රටවල් ලොක්ඩවුන් සිටුේෂන් එකකට යන්න ගත්තා. ඒකත් එක්කම ආර්ථික සංචිතයන් බොහෝ සෙයින් මේ කුඩා දූපත් වගේ වල, ඉන්දියන් සාගරේ කුඩා දූපත් වගේක් තියෙනවා. ඉතාම අවශ්‍යයි මොරිෂියස්, මාලදිවයින, සිෂෙල්ස් රාජ්‍ය, රියුනියන් රාජ්‍ය, ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් ඉන්දියාව හා සම්බන්ධව මේ මේ අවස්ථාවට මුහුණ දුන්නා. මේ කලාපේ විශාලතම රටක් වන ඉන්දියාව ආර්ථික වශයෙන් ඉතා දැඩි කියන්නේ රටක් වශයෙන් කියන්නේ ආරක්ෂක වශයෙන් සහ ආර්ථික වශයෙන් ඉතා ප්‍රගතියක් ලබා තිබෙන අතර ඒක සෙසු රටවලට සාක් සහ කුඩා දූපත්වලට බලපාලා තිබුණත් මේ කොරෝනා වෛරසය නිසා අපේ මේ කුඩා දූපත්වල විදේශ සංචිත විවිධ හේතුන් මත නැති වුණා. ඒවා අභ්‍යන්තර හේතුන් මත වෙන්න පුළුවන්, බාහිර හේතුන් මත වෙන්න පුළුවන්. අපි බාහිර හේතුන් මත ගත්තොත් දැන් මෑත කාලයේ ඇති වූ යුක්‍රේන යුද්ධය නිසා තෙල් විල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒ සමගම ආහාර බඩු විලවල් සැනෙන දෙයක්ම ඒ හා බැඳීම සමග ගිහින් තියෙනවා. දැන් ඒතර කොරෝනා වෛරසය නිසා නම් ලංකාව වගේ කුඩා රටක් අපි ගත්තහම අපේ තිබුණා විදේශිකයන් පැමිණීම නිසා ඩොලර් බිලියන 4ක ආදායමක්. මීට වසර කීපයකට පෙර ඒ කියන්නේ මිලියන 2ක් පමණ විදේශිකයෝ අපේ රටට එනවා. ඒක විශාල සංචිතයක් අපිට ලැබුවා. දෙවනුව අපේ විදේශ ශ්‍රමිකයන් නිසා ඩොලර් බිලියන 7ක් පමණ අපි වාර්ෂිකව උපයනවා. ඒක හිටන් කොරෝනා වෛරසය නිසා සෑහෙන දුරට අපිට බලපාන්න ගත්තා. මේක අපේ රටට විතරක් නෙමෙයි, මේ සෙසු දූපත්වලටත් බලපාලා තිනවා. ළඟ දකුණු ආසියානු රටවල් වගේ පකිස්තානයට, දැන් බංග්ලාලි දේශයටත් බලපාන බව අපි දන්නවා. IMF මේ මූල්‍ය අරමුදලෙන් ඒගොල්ලෝ සහය පතලා තිනවා ලංකාව වගේ.
තවද මේ කියන්නේ දැන් අපි තව දුරටත් ගියොත් අපි විශාල වශයෙන් කුඩා දූපතක් හැටියට පෞගිය වසර කීපය තුළ ණය ලබාගෙන